තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තාත්තික ප්‍රායෝගික අර්ථයක් මෙහෙම මම තරංගත් එක්ක ගැටෙනවා තරක් ඇති තරංගත් එක්ක දැන් කෙලෙස් කියන්නේ මොකද්ද තරහන් දේශයෙන් කෙලෙස් කියන්නේ දැන් මට තරංගත් එක්ක තරහයි මම තරංගත් එක්ක තරහයි මම දැන් තරංගත් එක්ක දේශයෙන් ඉඳලා එතකොට දැන් කවුරු වරි පුළුවන් නම් මට කියන්නේ තරංග කියන කාරණාවත් තොරව මම කියන කාරණාවත් තොරව දේශේ මොකක්ද කියන්නේ? දේශේ කියන්නේ දැන් අපි දැන් ඉන්නේ දේශයක් නෑ. තරංග ඇතුලේ නමක් නෙමෙයි. දැන් දේශයක් නෑ. දැන් මට දේශය හට ගන්නවා. හරක්. දැන් දේශය කට ගන්න කියන්නේ දේශේ කියන කාරණාව වෙනම එකක්ද? දැන් දේශය නෑ දේශ වෙනම නෑ. එතකොට මේ ද්වේෂය කියන එක තරංගයක් නැතුව මමත් නැතුව ද්වේෂය කියන එක විග්‍රහ කරන්න බලන්න. ඒ තරංගය යමයි දෙන්නම නම් ද්වේෂය දෙමුද කියන්නේ. ඒ තරංගය යමයි දෙන්නම නම් ද්වේෂය. එහෙනම් මට දැන් ද්වේෂය තියෙනවා. දැන් ද්වේෂය නැහැ. මට ද්වේෂය හට ගන්න තරංගෙ මොකටද? ද්වේෂය හටගත් අවස්ථාවේ තරංගයි මායි දෙන්නම නම් ද්වේෂය කියන්නේ මොකටද? අන්න අපිට දේශය අහු වෙන්නේ. අපි දේශය ප්‍රහාණය කරනවා කරනවා කොට අපි දේශය අහු වෙන්නේ. දේශය ප්‍රායෝගික තාක්ෂණික නෑ. දැන් මට තරංගයේ දේශය කඩගත්තොත් මම දේශය විග්‍රහ කරනකොට මට මොකද්ද කියන්නේ? තරංගික වැරදිද? නැත්නම් ආයෙ මට කියන්න වෙන්නේ මොකද්ද? මම වැරදිද? මම කරපු වැරදි කල්පනා. ඔය දෙකෙන් එහා දේශය කතා කරන්න පුළුවන්. හැබැයි දේශය කියන්නේ මම කරන කල්පනාවක කියන එකට නෙමෙයි තරංගික එකට. දැන් මොකද හේතුව මේකත් එහෙම දේශය කියන කරා හේතුව පටික නිමිත්තයි අයනුසමනසිකාරය ඒ මොකද්ද හේතුව පටික නිමිත්ත තරංගික වැඩ අයනුසමනසිකාරය මන්ද මේ හේතුවද ඵලයද මේ ටික පටික නිමිත්ත අයනුසමනසිකාරය කියන්නේ හේතුව තරංගික වැරද්දයි මගේ වැරද්ද කල්පනා. එතකොට දේශය කියන්නේ කොහොමද අර්ථ ගන්න එක? දේශය මොකද්ද? හේතු නිසා. ඔව් නමුත් දේශය කියන්නේ මොකද්ද? ඵලය. එන්නේ නැහැනේ අර්ථයක් එන්නේ. ප්‍රායෝගික තාක්ෂික අර්ථයක් එන්නේ අපි දේශය ප්‍රහාණය කරන දේශය ප්‍රහාණය කරා කියලා කියනවා. කොහොමද මොකද ප්‍රහාණය කරන්නේ? දැන් දේශය මොකද්ද කියලා දැනගන්නේ ප්‍රහාණය කරන්නේ. දේශ දන්න නැතුව දැන් මට කෝපේ වණක් කපසි කරනවා. ඒකෝර කෝපේ වණ අයින් කරා. දැනගෙන මේක අයින් කරපසි කරනවා. දැන් දේශේ වැරදි. දැන් දේශේ වැරදි නැන්නේ දේශේ ප්‍රහාණය කරනවා. දේශේ කියන්නේ මොකක්ද? දේශේ හේතුව පටගෙන මිත්ත අයින් කරනවා. ඒක තමයි වර්තමානයි. ඔව් ඒක තමයි හේතුව. ඒක හේතුවනේ. ඵලයයි දේශේ. දැන් රාගය හට ගන්න. දැන් අපි තමයි දේශේ මන් දුරු කරනවා. මන් දේශේ දුරු කරන්නේ කොහොමද? තරංගගේ හොඳ නිමිති මම කල්පනා කරනවා. අන්න අසු යෝනිසමනසිකාට පටික නිමිති දැන්. දැන් ඒක මට දේශේ දුරුනේ මම කල්පනා කරන ක්‍රමයේ දුරුනේ. කල්පනා කරන
කල්පනා කරන ක්‍රම කෝ දේශේ මම රාග ගැන හිතන්න කොන්න මට කාන්තාවත් කරලා රාග ගැට ගන්න සුබ නිමිත්තයි මම අයම සමාජ කරා කෝ රාගෙ මොකද රාගෙ කියන්නේ දැන් අපි රාගෙ ප්‍රහාණය කරනවා කියන්නේ කෝ මොකද රාගෙ සුබ නිමිත්තයි අයම සමාජ කරා ඒ දෙකම නෙමෙයි ඒ දෙක හේතු රාගෙ කියන්නේ मोह එහෙනම් අපි මම අර ඊයේ කිව්වේ අපි හිතලුව වගේ තලමර මරා ඉන්න කැමති. අපි වින්දනයක් ලබන්න කැමති. ස්වයං වින්දනයක් ලබන්න කැමති හිතලුව වගේ. අපි ඇත්ත හොයන්නේ. දැන් මේක හොයලා බලුවොත් නම් හොඳටම හොයලා අපි දේශය දන්නේ නැහැ කල්ලි දන්නේ. අන්න ඒක දේශයලාගේ හරියට ප්‍රහාණය කරන වැඩ පිළිවිල් තියෙන බුදුරණන් හදේක මාර්ගයනේ. අපි පටන්සොත්. අපි කරන්නේ හැම වෙලෙම නිමිති මාරු කර කර නිමිති මාරු කර කර ඉන්නවා. දේශය හම්බෙන්නේ නැහැ රාගය හම්බෙන්නේ නැහැ. लैपटॉप अपने प्रायोगिक तात्विक बल मे करुणा तपट अलग अपट अलग इकाई पटन एत्र प्रायोगिक तात्विक इकाई दुख दुख कीन कारण විඳවන ඒක හැබැයි ඒක බුදුන් වහන්සේගේ ධර්මයෙන් තුන අපේ ප්‍රායෝගික තාත්වික අර්ථයක් කියනවා දුක දුක් නිම කෙනෙකුට අන්න ඒක ප්‍රායෝගිකයි ඇත්තටම අපිට ඒ හැබැයි බුදුන් වහන්සේ කියපුවාට යන්න බෑ නමුත් අපේ දුක කියන එක ප්‍රකටයි ඔන්න ඔතෙන්ද බුදුන් වහන්සේ මූලිකම ධර්මයක් කියන්නේ ඒ කියන්නේ අපිට මොන අර මේව දුක නෙවෙයි ගාහදී හරි මානසික හරි මේ පීඩනේ දුක කියන කාරණා ඔන්න ඔක අපිට එකක් ප්‍රායෝගිකයි इतना मंगोई कारण अर प्रश्न उत्तर दें से हम भी नहीं उपादान भाव मुको मेरे उपादान भाव फल संपाद रागे से प्रकट दे उपादान भाव गए ठंडा उपादान भाव ये हिता है भाई अपनी मेवा जन मेरी जान आदेश कर प्रश्न उपाध्याय එක නම් යථාර්ථවාදී වෙන්නේ. ධර්මකේ අවංකේ සමාන දැන් කුසල මූණේ හරි ඒක සරලයි. උටට ටිකක් ගැඹුරු ටිකක් අහුනොත් හොඳයි කියන එක හරියට තේරෙනවා වගේ. තේරෙනවා වගේ. වෙන පරියයක්. මොකද ඒකට හේතුව අපි අර අපේ කෝන්ට ගිහලා කිහිලා තියෙනවා. මම අර මේ මුලින්ම කියන කරණ අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි ප්‍රධානම කාරණාව තමයි
ඒකනේ තමා අපි හැම වෙලෙම මොකක් අහුවත් මොනවා දෙයකට ගියත් අපිට මේ මේ පැත්තෙන් මාව ඇවිදලා දාගන්න. මාව ඇවිදලා මට තේරෙන කාරණාවක් එක දාගන්න. ඒ නිසා අපි මේ සරල සරල මේ කාරණාව ගැන හිතන්නේ නැහැ. ඇයි අපිට තේරෙනවද අනුකට හිතන්නේ? තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙන්නේ බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව නෙමෙයි. සන්නසර පටි නිමිත්තයි අයෝනි සමන්තිකාරයයි මේක තියෙන ගන්නද මේ ලෞකික අර්ථයෙන් දැන් කියන්නේ හේතුඵල ධර්මයක් විස්මත වෙන අර්ථයෙන් නෙමෙයි කොහොමද හේතුඵල ධර්ම විස්මත වෙනවන්නේ හේතුඵල ධර්ම විස්මත වෙනවා කොහොමද නමුත් ලෝකේ මට්ටමින් හැම කෙලෙස් කතා කරන්නේ මේ කියන නීවරණ පහටම තියෙන විග්‍රහය කියලා නේ සන්නසර නීවරණ පහටම තියෙන කොහොමද හේතුඵල ධර්ම හම්බෙන්නේ කොහොමද හේතුඵලයක් කතා කරන හේතුඵල ධර්ම බුදුරණවහන්සේ හේතුඵල ධර්ම කතා කරන්නේ ඒකමයි වෙන එකක් නෙමෙයි ඒ හේතුඵල ධර්ම හැබැයි අපිට හේතුඵල ධර්ම කියද පටිසමුප්පාද වචන ටික අකුරු ටික ඕනේ නේද දැන් අපිට යනවා කියන දොතන දැන් අපි මානසිකාරයේ මේ පාඩේ මානසිකාරය වෙනස් කරනකොට වෙනස් වෙන එකත් එක්කනේ අපි ගන්න ලෞකික පැත්ත ඇත්තම වලට අපිට හේතුව විතරනේ හම්බුනේ ඵලෙ හම්බුන්නේ අපි කිව්වට තරහ අට ගන්න පටික නිමිත්තයි අනුස මනසිකාරයයි කියලා කො හේතු ඵලෙ හේතු හම්බුන පටික නිමිත්තයි අනුස මනසිකාරයයි කො ඵලෙ ඵලෙ හම්බෙන්නේ නැහැ එතකොට අපි අර මනසිකාරය හා වෙනස් කරනවා මේ මෛත්‍රී නිමිත්තයි අනුස මනසිකාරය කරනවා කො ඵලෙ අපි හොඳට මෛත්‍රිය ඇති වුණාට පස්සේ අපි පටිගිය නැති වුණාට පස්සේ හොඳ අවධානයෙන් බැලුවොත් මොකද තියෙන්නේ? මෛත්‍රී නිමිත්ත වෙන සම්බන්ධයි කියන්නේ. මෛත්‍රී කියන්නේ මොකද්ද? එක්ක අර පැත්ත නැත්නම් මේ පැත්ත. මේ දෙපැත්ත එක නෙමෙයි තියෙන්නේ. ඔයගෙදී තරහයි මං කෙරෙහි මගේ වැරද්ද. ওই දෙකින් තොරව අපිට මේ ලෝක යන්න පුළුවන්. මේ දෙකින් තොරව ලෝක යන්න බෑ. මේ දෙක එක නෙමෙයි. මෙන්න මේ හේතුඵල න්‍යාය කියන්නේ අපි මෛත්‍රිය දැන් කවුද කරන්නේ මෛත්‍රිය කියන එක හොඳට නිර්වචනය කරොත් එහෙම මම තරම් කරේ මේ සිතක් ඇති කරගන්න කාටද මේ සිත ඇති මගේ මානසිකාරයට තරංග කෙරෙහි මානසිකාරය මම කර ඒකයි බලන්න චිත්තානපස්සනාවේ තියෙන සරාගං චිත්ත විතරාගං චිත්ත හදෝ සංචිත්ත විද දෝ සංචිත්ත සමෝහං චිත්ත විත මෝහං චිත්ත ඕවනේ බලන්න කිව්වේ ඒ කියන්නේ ඒ ස්වභාවය අපි බලන්නේ හැම වෙලෙම දෙපැත්තට කියලා චිත්තානපස්සනාව සම්පූර්ණයෙන් හම්බ වෙන්නේ අන්නර කාගය කියන්නේ මොකද කියන එක දේශේ කියන්නේ මොකද්ද කියන එකට හේතු ටික නේද? රාගය කියන්නේ මොකද්ද? දේශේ කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මොකද්ද? මෛත්‍රිය කියන්නේ මොකද්ද කියන ඒ ඵලයටයි. දැන් අපි උදාහරණ පටිසමුප්පාද මොකද පටිසමුප්පාද ගොඩාක් ගිය මේ සාමාන්‍ය දෙයක්. පටිසමුප්පාද දැන් අපට හිතෙනව නේද? එකකම් උපාදාන තේරෙනවා. මේකයි. උපාදාන මේකයි කියවනවා. එතකොට මේ උපාදානයේ මේකයි කියලා හම්බුණා කියලා ගන්නෙම අපට මම රීලි අලුත් විග්‍රහයක් නිසා. දැන් මේ අලුත් විග්‍රහය නෙමෙයි. රාගය දේශේ අලුත් විග්‍රහය නෙමෙයි අපි දන්න එක. ඒ නිසා මේක ලොකු දෙයක් නෑ. උපාදාන අලුත් විග්‍රහය. අලුත් විග්‍රහය මොනවටද හම්බුනම තේරෙනවා. ඇයි අලුත් වෙන එක කවද? හැබැයි උපාදාන කියන්නේ ඒ කාරණාව තමයි. අලුත් විග්‍රහය තියෙනවා. ඇයි අපට අලුත් දෙයක්? දැන් අපි ඕනම තැනකට ගියාම අලුත් තැනකට ගියාම අමුතු ප්‍රෙස් එකක් තියෙනවා. අන්නේ සතුට. මෙසක් කතාවක් තියෙනවා. දැන් මොකක් කියන්නේ කිව්වේ? අර කාරණාවට දැන් අපි වෙනම කොප්පාදාන. තාත්තික අර්ථය කියන එකට. දැන් තරංග කියන එක රාග ද්වේෂය නෙමෙයි. මම මානසිකාරය කරන එකක් දේශේ නෙමෙයි. ඔය දෙකම තාත්තික අර්ථය නෙමෙයි. ඔය දෙක පස්සෙන් හට ගන්න එක තමයි දේශේ කියලා කියන්නේ. තාත්තික අර්ථය. දැන් ඔය දෙකම හම්බෙන්නේ නැහැ.
ඔය දෙකම හම්බෙන්නේ නැහැ. හැබැයි තාත්වික අර්ථ කියන්නේ දේශයක්. උපාදානය කියනකොට වචන තේරුම බැඳීම. වචන තේරුම බැඳීම. අපි හිතමුකෝ බැඳුනා කියන කාරණාව මං ගැට ගහනවා කියන ගැට ගහනවා කියනකොට ඔන්න මං ඔන්න කඹයක් අරගෙන මේ පුටුවයි ගැට ගහනවා දෙකේකට. දැන් කඹේ නිකන් තිබ්බටත් නේ කමේ නිකන් රවුම් කරලා තිබ්බට ගැට නැහැ ගැට ගහනවා. දැන් මේක වෙන් කරන්න බෑනේ ගැට ගහනවා. ගැට ගැහුවා කියන එක මොකක්ද කියලා මට කියන්න. කඹයයි පුටු දෙකයි නැතුව ගැට ගැහුවා කියන එක මොකක්ද? කඹය කියන්නේ කඹේ පැත්තක ඉන්න ගැට ගැහුවෙන්නේ පුටු දෙකක් පැත්තක ඉන්න ගැට ගැහුවෙන්නේ. ගැට ගැහුවා කියන කාරණා මොකක්ද කියලා කියන්නේ කඹයයි පුටු දෙකයි නැතුව. කියන්නේ වෙන්නේ? ඒක තමයි. ඒක හැබැයි ගැට ගැහීම කියන්නේ වෙන මාර්ථයක් නෙමෙයි. ගැට ගැහීම කියන්නේ වෙන මාර්ථයක්. නමුත් ගැට ගැහීම වෙන මාර්ථයක් වුණාට ඊළඟට තමයි දැන් මම බැන්ත් ඔය මම ගැට ගැහන කිව්වේ. උපාදාන කියන ඕන නිසා. උපාදාන කියන වචනේ දෙනු බැඳීම. දැන් අපි බලන පාලි භාෂාවට කොච්චර සම්පදෝෂිතු ගණන් ගන්නද කියලා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඔහොම නේද? අපි අපේ සංවින්දනයක් කරන්න කැමති නිසා අපි ඔකට දාගන්නවා කාමයට බැඳීම, දෘෂ්ටියට බැඳීම, සීලබ්බතයට බැඳීම, අත්වාදයට බැඳීම. ඒ අපට ඕනේ සුවන් වින්දනයක් අපි දන්නවා කියලා දෙන්න. අපි ඔක්නේ දාන්නේ කාමයට බැඳීම, දෘෂ්ටියට බැඳීම, සීලබ්බතයට බැඳීම, අත්වාදයට බැඳීම. ඔකේ ඔය කාරණාවම හරියටම අර්ථය බැලුවොත්, හුද්දට අර්ථය බැලුවොත් කාමයට බැඳීම කියනකොට කාමය වෙනමයි බැඳීම වෙනමයි කියලා නැද්ද? තියෙනවනේ. දෘෂ්ටියට බැඳීම කිව්වම දෘෂ්ටි වෙනමයි බැඳීම වෙනමයි තියෙනවා. ඒක වෙනවා කාමයයි දෘෂ්ටියයි සීලබ්බතයි අත්වාදයි වෙනම තියෙනවා. අපි ඒකට බැඳෙනවා. කාම උපාදාන කියන්නේ කාම බැඳීම. කාමයට බැඳීම නෙමෙයි කාම බැඳීම. තල දාගත්ත ගමන් දෘෂ්ටිකට කියනවා. දිට්ඨි උපාදාන කියන්නේ දිට්ඨි බැඳීම. දෘෂ්ටියට නෙමෙයි දිට්ඨි බැඳීම. සීලබ්බත උපාදාන කියන්නේ සීලබ්බත බැඳීම. සීලබ්බතයට නෙමෙයි. තල දාමකම අර්ථ සම්පූර්ණ වෙනස් නේ. ඒ කාම වෙනමයි බැඳීම වෙනමයි. බලන්න අකුරෙන් වෙනස් වෙන්නේ. කාමයට බැඳුණා. කාම වෙනම තියෙනවා බැඳීම වෙනම තියෙනවා. කාම බැඳීම කිව්වහම يعني මේක තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. තේරුම් ගන්න අමාරු. අපි අමාරුකම මත හැරලා අපි මේකට ට දාගෙන අපි කාමයට බැඳෙනවා. දෘෂ්ටියට බැඳෙනවා. තේරුම් ගන්න පහසුයි. අර්ථය ඉවරයි. නිත්‍ය පැත්තට ගියා. අර්ථයත් ඉවරයි. භාෂාව විවහාරය කරදී අර්ථ විග්‍රහයක් කරදී භාෂාවත් කරදී අර්ථයත් කරදී එකක් හරි මාන ප්‍රශ්නයක් දෙකම වැරදි. භාෂාවයි අර්ථයයි දෙකම වැරදි. එතකොට දැන් මම මේක ගොඩාක් විස්තර කරන්න නැතුව මම අර ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ. සරලයි. කාම බැඳීම කියනකොට අපි කවදාවත් කාම කියන එකට දැන් බැඳීම කියන එක අල්ලගන්න බැරුණානේ. බැඳීම ගැටීම කියන එක බැඳෙනවා කියන කාරණා. කාම කියන කාරණාවට නිර්වචනයක් කරනවා බැඳීම. අපි අවංක බලමු. අපේ ප්‍රායෝගික තාන්ත්‍රික අර්ථය. කාමයේ කියන නිර්වචනයට එනවාද බැඳීම කියන අර්ථය? නෑ. කාමයේ කියන දේට බැඳීම කියන නිර්වචනයක් එන්නේ. දැන් බැඳීම කියන ඇත්තට බුදුරණවහන්සේ උදේ පෙන්වන්න දෙන්නේ බැඳීම. දැන් අපි කාමයට බැඳීම කියලා දැම්ම ගමන් වරදින්නේ. ඔය බැඳීම වෙනකොට කාමයේ වෙනවා. කාම බැඳීම කියනකොට හොයන්න බෑ මේක දෙක වෙන් කරලා. ඒක හරියට විශේෂණ පදයක්. බන්න මම ලස්සනට බණ කියනවා. මම ලස්සනට බණ කියනවා. මම ලස්සන. බණ කියේ කතා නේ. මම ලස්සන. දැන් මගේ වැදගත්ම කාරණා තමයි මම ලස්සනට බණ කියනවා. ඒතර වැදගත්ම කාරණා මොකද්ද? බණ කියන එක. දැන් විශේෂණ බණ කියේ කතා නේ මම ලස්සනයි.
දැන් සම්පූර්ණයෙන්ම මම ලස්සනයි කියනකොට යන්නේ අර යථාර්ථවාදී සියලු දේවල් විසිකලා මේ රූපකය ලස්සන කියන්නේ විශේෂණ පදේ අර්ථය කරගත්තා. අර විශේෂණ පදයක් දැන් මේ වචනයක් බන කියන එක හොඳයි කියන්නේ මිසක් හොඳයි කියන එක නෙමෙයි ලස්සනයි කියන එක නෙමෙයි විශේෂණ පද අල්ලගත්තා අර කයින් කරා. කාම උපාදාන උපාදානයේ විශේෂණ පදයක් කාම. ditthi upadana upadana visheshana padaya ditthi api mokada karanne upadana yahak kala kama wenawa oy hariyata bana kiyanne eka man athahilla mage lassana oy sampurna ahasata puluwa kiyanne beda echchida yuddha ai sampurna wenas ekak ne karanne ara visheshana padaya allagena eka gena karanne eka visheshana padaya echchida හැබැයි ඔය විශේෂණ කාම උපාදාන කියන කාරණාවෙත් දැන් අපි බලන්නේ කාමයේ උපාදාන නෙමෙයි කාම බලන්නේ. ඒ කියන්නේ මම බණ කියන කෙනේ බලයි මගේ ලස්සන. බණ කියන කෙනේ මම ලස්සන බණ කියනවා කි මම බණ කියන කෙනේ මගේ ලස්සන බලන්නේ. එහෙනම් මේ කාමයේ ගැන හොයන්නේ. උපාදාන ගැන. ඒක කාමයේ ගැන හොයද්දී කාමයට කවදාවත් නිරෝධණයක් එන්නේ නැහැ උපාදානෙ. කාමෙන් නිරෝධණයක් එන්නේ උපාදානෙ. උපාදානයේ විශේෂණයක් නේ කාමය. උපාදානයේ විශේෂණයක් වෙයි කාමය. අපි දැන් කාමයට කියලා උපාදානෙ තේරුම් ගන්න යනවා. උපාදානයේ විශේෂණ මතයක් වෙච්ච කාමය කාමයට කියලා උපාදානෙ තේරුම් ගන්න. හැබැයි කාමය කියන කාරණාව විතරක් ගත්තොත් කාමී කියන එකට කවදාවත් උපාදානක නිරෝධණයක් කියන්නේ නැහැ. ඉන්නම නැහැ. එන්නෙම නැහැ. කාමී කියන එකට උපාදානක නිරෝධණයක් කියන්නේ. උපාදානයේ විශේෂණ කළ පෙන්ව කාම දිට්ඨි සීලබ දත්තවල. එතකොට කාම උපාදාන කියන එකට අපි කාමී කියන කාරණාව කවදාවත් තාත්තික ප්‍රායෝගික අර්ථයක් කියන්නේ නැහැ. තාත්තික ප්‍රායෝගික අර්ථයක් කාමයට එන්නේ නැහැ. එකන උපාදාන එක දැම්ම හරපත්. කාම උපාදාන කියවම තාත්තික ප්‍රායෝගික අර්ථයක් එන්නේ නැහැ. තාත්තික ප්‍රායෝගික අර්ථයක් ආවට පස්සේ බුදුන් වහන්සේ කියපු වෙදකල් තමයි තියෙන්නේ. දැන් තාත්තික ප්‍රායෝගික අර්ථයක් නැතිව තමයි අපි පටලවා ගන්න. අපි ඒකම අර්ථයේ ඒක කියපු අර්ථයේ වැදගත්. එතකොට දැන් අපිටම අපි දැන් කියනවානේ මේ කාම තණ්හාව පුජ්‍යලයට මනින්න පුළුවන්. කාම තණ්හාව ඒකත් අපි දැන් කාමයල්ල ගැන කතා කරමු. කාමයල්ලම කතා කරන්නේ ඒකත් පුජ්‍යයක් ඒක පුජ්‍යලයට මනින්න පුළුවන්. මොකද කාමී කියන නිර්වචනයෙ මෙන්නේ සංකල්ප රාග පුරුෂස්ස කාම. සංකල්පමේ රාගය කියන එකම කාමී කියන වෙන එක නෙමෙයි. එතකොට අපි ඒක පුජ්‍යලයට මනින්න කියන නිර්වචනය අපි අල්ලගත්තා. ඒ නිරෝධය ඇල්ලගෙන යනවා කාම උපාදානය දාලා කියන්නේ ප්‍රශ්නේ එන්නේ අපට. මේ කාම උපාදානය උපාදාන නිරෝධය නෙමෙයි කාම නිරෝධය නෙමෙයි. උපාදාන නිරෝධය නෙමෙයි කාම නිරෝධය නෙමෙයි. අපි කාමය දන්නවනේ. කාමය දන්න නිසා අපි අර විශේෂණ ඉපදී උපාදාන දා තේරුම් ගන්න යනවා. ඊළඟට වේදනාව විතර කරද්දී රූප තණ්හාව රූප තණ්හා ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා ඔය තණ්හාවයි. දැන් අපට රූපෙ මනින්න බැහැ. නේද? මම දකින්න කොට රූපෙ පේන්නේ නැද්ද? ශබ්දේ. එතකොට අපට ඒකට තණ්හා කරනවා කියලා අපට සාමාන්‍යයෙන් මනින්න බැහැ. ඒ කියන්නේ අර විදිහට නෙමෙයි සාමාන්‍යයෙන් දැන් ඒක ප්‍රකට වෙනවා. එතකොට ඒක මනින්න බෑ කියලා කාමී මනින්න පුළුවන් කියලා අපි කියනවා. එම කියනවා අරක රූප සද්ද ගන්න පොට්ට අප ධම්ම තන්න මනින්න බෑ කියලා කාමෙන් මනින්න. දැන් මේක අතර මේ කියවන එකක් විතරක් මෙහෙම බලන්න. අරක මනින්න බෑ මේක මනින්න පුළුවන්. ආයෝගර ඉහිල බලන්නකෝ රූපයට හොඳට දැන් හොයලා බලුවොත් රූපයට දැන් මාව පේනවා රූපයට. ඔන්න සද්දෙන් යන සද්දයට ඒකත් අර අරකම අර මම උපාදාන විග්‍රහයක බලන්න. රූපයට තණ්හා කරනවා කියන්නේ හරියන්නේ. සද්දයට
තණ්හා කරනවා කියන එක හරිනේ. රූප තණ්හා කියන්නේ රූපේ තණ්හා කරනවා කියන එක හරිනේ. හරිනේ. සබ්ජරස් හරිනේ. රූප තණ්හා. සද්ද තණ්හා. ඒකේ දෙන්නේ නැන්නේ. ඔය නිසා තමයි මේ පසුගාන නිර්වචන ඔක්කොම ආවේ. මම මේකට තණ්හා කරලා අපි කෙලෙස් ඇති කරගන්නවා. රූපේ තණ්හා කරලා කෙලෙස් ඇති කරගන්නවා. සද්ද තණ්හා කරලා කෙලෙස් ඇති. ඇයි අපට තේරෙන්නේ මේ? තේරෙන්න ගන්න පුළුවන් මේ ෂොක් එකට. තණ්හා කියන්නේ විශේෂණ බල තමයි රූප. රූප සද්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම කියන්නේ. සම්පූර්ණයෙන්ම අර අර කොටස දෙකක් ඇරෙවෝටි ඉවරටම නේද? එතකොට අපි අර රූපයට බැඳෙපෑල් අස කරනවා. හද්දයට ආහ කරනවා. අපි ඔබ දාගන්න. ඉතින් මේ නිවචන අපිට තේරුම් ගන්න පුළුවන්. ලේසි. ඉතින් අපිට හරි ලේසි ගන්න තේරුම් ගන්න. මේ රූප තණ්හා කියන කාරණාව ප්‍රායෝගික තාක්ෂික අර්ථයක් නෙවෙයි. කවදාවත් මේක මේක පේනවනේ මේක මේකට තණ්හාව කියන රූප තණ්හාව කියන නිවචන කියන්නේ. පෙර බෝතලේ. ආ මේකට තණ්හා කරනවා. ඒ නිවචනේ හරිනේ. මේකට තණ්හා කරනවා. ඒ නිවචනේ හරිනේ. මේක පේනකොට මේක තණ්හාව කියනකොට රූප තණ්හාව කියන්නේ කාරණා නිවචනය කියන්නේ. හද තණ්හාවයි සද්දේ තණ්හ කරනවා හරි හද තණ්හාව කියන නිවචනය කියන්නේ. එතකොට නම් එතන ඒ කියන කාරණාවල ප්‍රායෝගික තාත්වික අර්ථය එන්නේ නැන්නේ රූප හද ගන්න පොට්ට බිලම් ගන්න. දැන් උපාදාන ටිකේ ඒ දෙන්නේ අපි අර දිස් දාගත්තොත් වෙනවනේ. කැලේ ගණන් කළා ගත්තොත් වෙනවා. බුදුන් වහන්සේ කීප දේ දාගත්තොත් එන්නේ. හැබැයි කාම තණ්හාව කියන එක බලන්න. තණ්හාවත් හැරලා කාම තණ්හාව කියන එක තණ්හාවත් හැරලා කාමයේ කියන නිර්වචනය කියලා බලන්න. මොකද කාම නිර්වචනය? සංකප්ප රාග බොරිසස්ස කාම. කාමයේ කියන නිර්වචනයේ තුලම අන්තර්ගත වෙලා තියෙන මොකද්ද? තණ්හාව. තණ්හා වචනේ කතා නොකරට කාමයේ කියන නිර්වචනයේ තුලම ඇතුළත් වෙලා තියෙනවා සංකල්ප නිර්වචනයේ සංකල්පමියේ රාගයේ කාමයයි. සංකල්පමී රාගයේ කාමය. එතකොට කාමයේ කියන නිර්වචනයේ තුලම තණ්හාව කියන නිර්වචනය කම්පරගතයි. කාමයේ කියන නිර්වචනය තුලම තණ්හාව නිර්වචනය කම්පරගතයි. ඒතර කාම තණ්හාව කියලා දාගත්තාම ඒක ඒ නිර්වචනයෙන් තාත්තිකයි. කාම උපාදාන තාත්තික නෑ. කාම තණ්හාව තාත්තිකයි. එතන කාම තණ්හාව තාත්තික අර්ථයක් නේ තියෙන්නේ. ඉතින් මේ කාම තණ්හා තාත්තික අර්ථේ පිටි සම්පදම් අපි දන්න දෙයක් නෙවෙයි කොහේ. ඒ කාමී කියන කාරණාව අන්තර්ගත වෙන්නේ රාගයට. එහෙනම් කාම තණ්හාව කියන නිර්වචනයේම තියෙන එකේම තියෙන්නේ තණ්හාව කියන එක. එහෙනම් ඒක දැම්ම ගමන් අපි තාත්තික අර්ථය කියලා කියනවා. ඒ කියන්නේ අපි දන්නවා එහෙනම් තණ්හා ඥානය කියන එක. තණ්හා ඥානයක් අපිට යම් කියන්නේ මුලින් හරියට එකක් තියෙනවා. හැබැයි රූප සංඥාක මොකද අඥානයක් ඉන්නේ තාත්විකත්වයක් ඉන්නේ අතන තාත්විකත්වයක් ඉනවා කාම තණ්හාව කියන්නේ භවි භව ධාරණේ මොකද ඒක කොහොමද තේරෙන්නේ දැන් කාම තණ්හාව කියන එක තේරෙන්නේ කියන්නේ අර කජාරණේ කොහොමද ඒ කරුණ දෙක තේරෙන්නේ නමුත් මේ කාම තණ්හාව කියන එක අන්න කාමයේ කියන නිර්වචනේ තේරෙන්නේ එතකොට මේක සංකල්පමීය රාගයක් කියන කාරණාව කාම නිර්වචනයේ තුලම සංකල්පමීය රාගයක් කියන විග්‍රහය තියෙනවා හැබැයි කාම උපාදාන කිව්වොත් බෑ. කාම තණ්හාව වම්පුරු. කාම උපාදාන කිව්වොත් බෑ. රූප තණ්හාව කිව්වොත් බෑ. හද තණ්හාව කිව්වොත් බෑ. දන් තණ්හාව කිව්වොත් බෑ. පොට්ටබ්බ තණ්හාව කිව්වොත් බෑ. කාම තණ්හාව වම්පුරු. ඒක ප්‍රායෝගික තාත්වික අර්ථය. ඒ කියන්නේ අපි දන්න දෙයක්. ඒක අපිට අර බුදුරණාහි කිව්ව කමෙන්ට හම්බෙන්නේ නැහැ අර සංකල්ප මිය රාගේ කාමයේ මොකද මම අර කාගේ කියන්නේ දේශය කියන්නේ ඒක අහුවෙන්නේ නැහැ නමුත් ඒක අහු නොවුනට අපිට යම් කිසි ප්‍රායෝගික තාත්වික අර්ථයක් ලෝකයේදී මේ කාම තණ්හාව කියන එකට එනවා හරියට වඩා කිට්ටු කාම තණ්හාව එතකොට නම් ඒක පුජ්‍යලයකට වටහා ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් පුජ්‍යලයකට ආйти දෙයක් පටිසෝපපාදේ කියන්නේ පුජ්‍යල බව වැරදි බව ඉස්මතු වෙන යථාර්ථය. දැන් මේක තේරෙන කාරණා අපි දැනගත්ත එක මොකද? තේරුම් ගන්න දෙන්නේ නැහැ අපෝ. මේ කාම උපාදාන වෙන එක. කාම තණ්හා වෙන එක. දැන් හරිනේ.
කරනවාද මට ඕගාරී කල්පනා කරේ තව එකක් කියලා ගන්නවාද දැන් අපේ දැනුමත් එක්ක පරිසර සලායන කතා කරගෙන යනවා අපි ඇහැරුවොත් වෙන සම්ස එනකොට ඕක ගන්නත් ඔය දැනුමත් එක්ක දැන් රූපේ කියලා ගන්නවා සම්ස ඇහැක් එක්කනේ රූපේ ගන්න කියන රූප ගන්නවා කියලා ගන්නවා ඇහැක් තියෙනවා ඇහෙනේ රූප ගන්නවා කියලා වගේ එකක් ගන්න රූපයට ගන්නවා කියන එකත් එක්ක ගන්න සාය සාස්ත්‍රිකත් එක්ක සාය සාස්ත්‍රික සාය කියලා නේද මෙන්න මේ රූප ගතිය ශබ්ද ගතියත් එක්ක තදා තණ්හාව කියන එක අපිට ඉස්මතු වෙන්නේ නැහැ එහෙනම් ඒක අදාළ පටිසමුප්පාදෙටමනේ එහෙනම් තණ්හාවේ ඥාණේ ආවනම් එකන්නේ බුදුරණාහි බෙන්නපො තණ්හාවේ ඥාණේ ආවනම් එයාට කවුරු කියලා කියන්නේ සෝතපන්න කියලා කියන්නේ තණ්හා ඥානය හොතපන්නේ තණ්හා සමුදය ඥානෙ නිරෝධ ඥානෙ මග්ග ඥානෙ ඔය හතර මේකට නේ තියෙන්නේ තණ්හා ඥානය හොතව ඉතින් අපිට හොතපන්න ඔය තණ්හා ඥානය එන්න විලා ඥාන වලදී මේ අපිට ඇහැකින් දරෝ ගන්නද රූපය ගැන එහෙම ඉන්නේ නැහැ කියන්නේ එන්න කණකින් දරෝ මේ ශබ්ද ගන්නවා කියලා කතා කරන්නේ එහෙනම් අපිට හැම වෙලෙම දෙපැත්ත අන්ත දෙකනේ තියෙන්නේ. දෙපැත්තට බෙදලා ඒකත් එක තමයි පටලැවිලා තියෙන්නේ. මොනවා මගේ මානසික ආර කරන්න දෙයක් ඕනෙත් කියලා. එහෙනම් මොකද්ද මේ කියන කාරණාව කියලා අපි වෙනම හිතන්නේ. මොකද්ද මේ කියන්නේ හිතන්නේ. එතකොට ඕක නේද ඕක මොකද්ද කියලා හම්බෙන්න කාරණාව නෙමෙයි. නමුත් හිතුවන්නේ මොකද හිතුවන්නේ මෙන්න මේකයි අධ්‍යයනය. किसी रूप तमाम अपट हम अभी अब हम कर මම හරි සමාහන් සංකල්ප දෙකක් දැනගන්න ඕන නිසා අපි අපේ ඒවා කියලා ගන්නවා බුදුරණවහන්සේ ගණන් ගන්න යන්නේ දැනගන්නේ සද්ධා මත් තේම් මත් කියලා බුදුරණවහන්සේ ගණන් ගන්නවා ඇයි ඒක අපිට බාහිර බලන්නේ නැහැ අපි අපේ අදහසට ඉන්නේ තමන්ගේ පැත්තට ඉන්නේ හරියට බුද්ධ වචන ඉගෙන ගන්නකොට එතනදී හම්බ වෙන කාරණාව තමයි මම ඒකේ කිසිම දෙයක් තමන්ගේ බෝලෙට හම්බෙන්නේ එකම දෙයක් ඉක්මතු වෙනවා හිතන්න තන දෙයක් තියෙනවා දැන් මොන බලන්න ඔය තණ්හා විග්‍රහය ඔය උපාදාන විග්‍රහය දැන් අපට ඇත්තටම අවංකව හම්බෙන්නේ නැද්ද හිතන්න බැහැ අයද මේ කාම උපාදාන කියන එක තේරෙන්නේම නැහැ රූප තණ්හා කියන එක තේරෙන්නේම නැහැ ඔක ප්‍රායෝගික තාර්කික උනානම් සන්නා විතර හොඳට. දැන් මේක ප්‍රායෝගික තාර්කික නැති නිසා අර හිතීමට තියෙන අවශ්‍යතාවය එන්නේ නැහැ. අන්න ඒක තමයි බුදුරණවහන්සේ ඉන්දිය දනම් බල බල කියන්නේ. ඒකනේ දැන් අපි තම තමන්ගේ තනි තනියම ප්‍රායෝගික තාර්කික අර්ථයට බුදුරණවහන්සේ දන්නේ කියලා. එතකොට ප්‍රායෝගික තාර්කික අර්ථයට ධර්මයෙන් බලනවාසේ යන හිතන්නේ පෙළෙනවා. හැබැයි යාතර මේ ප්‍රායෝගික තාත්වික අත්‍ය තුළ අවංග බව නිහිතමයි ඔක්කොම තියෙනවා මම අදී කිව්වේ මේකට මම රෙකෝඩරේ කිව්වොත් එහෙම ඇත්තම හිතන දෙකක් තියෙනවානේ මාව පිළිගන්නවා නම් මේක රෙකෝඩරේ මොකද හිතන දෙයක් තියෙනවා අන්න ඒ වගේ බුදුරණාහිගේ සද්ධාන්ත එක හිතන්න බැරි හැබැයි ප්‍රායෝගික තාත්වික අත්‍ය ඒකමඩ කොහෙන් කොහද ඇඟිලි කියන්නේ මොකද බුදුරණාහ සපරමණ කියන්නේ එහෙනම් අපි මේ හැම කාරණාවම හරියටම අධ්‍යයනය කරන තැනදී අන්න අපි අපේ වර්ධනයක් ඇති වෙනවා අපි ඒ වර්ධනයේ ප්‍රධාන බුදුරණවහන්සේගේ ධර්මය හම්බෙනකොට සද්ධාව විශ්මතු වෙනවා අන්න අපි ඒකට යොමු වෙගෙන නෙයි ප්‍රතිපදාව සාමද එතකොට මේ අන්නේ තීරණ ගන්නත් ඒකේ අර්ථය දැන් කාම උපාදාන කියන කේ අර්ථය හම්බෙන්නේ දිහ නැහැ නේද ඒකම සියල්ලක් තියෙන ලෝකෙමත් තියෙනවා නිවැරදි අර්ථය හම්බෙන්නේ නැහැ නෑ ඒක නේද දැන් අපි තිත්‍ය සුප්පටි විද්ධා කියන තැනට යනවා කියන්නේ සරණස ප්‍රායෝගික තාත්වික බ්‍රහ්ම ස්කීම් එකේ
බුදුරණන් ඇත්තටම ඔක විග්‍රහ කරලා පෙන්නන්නේ පටිසම්පාද කාරණාවක් හැටියට නේ. එහෙමයි. පටිසම්පාද කාරණාව බුදුරණන් හතරක්ම විග්‍රහ කරලා පෙන්නනවා. එහෙමයි. එතකොට දැන් අපි හිතමුකෝ අත්වාද කියන කාරණාව කතා කරන්න උනේ නැහැ නේ අනිත් අය. එහෙමයි. අත්වාද උපාදාන කාමදිට සීලබ්බත උපාදාන කතා කරන්නේ. එහෙමයි. දැන් අද සමාජ බලනකොට ටිකක් හිතලා විමුක්තිය හොයන අයට මේ බැඳීම කියන කාරණාව එයාගේ කෝණේ තමන්ගේ කෝණේ තමට නිර්වචනයක් තියෙනවා. එහෙමයි. තමන්ගේ කෝණේ තමට නිර්වචනයක් තියෙනවා. එතකොට තමන්ගේ කෝණේ තමට තියෙන නිර්වචනය යට හරි. හැබැයි බුදුරණවහන්සේ මේ දුන්න අර්ථෙ නෙමෙයි. එහෙමයි. භාගික මහසේකර දුන්න අර්ථෙ නෙමෙයි. හැබැයි තමන්ගේ කෝණේ තමට නිර්වචනයක් තියෙනවා. ඇත්තටම යාට දැන් අපි තමයි දැන් අපි මම ඔන්න දැන් තරම් කිරීමට දේශයක් අරගන්නවා. දැන් මට දේශය කියන කාරණාව නිවැරදිව ප්‍රඥාවෙන් පජානාසි නැවුණට මට තියෙනවනේ දේශයක් කියන කාරණාව. දේශය කියන කාරණාව හරියට නොදැක්කට මට දේශය කියන කාරණාව ප්‍රත්‍යක්ෂයි. ඉතින් මම ඔයකරි මෛත්‍රී කටි කරලා සද්ද මට දේශය නැද්ද? නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයි. ඉතින් මට දෙපිට දේශය මගේ දැන් නැතිවලා කියන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයි. හැබැයි දේශය කියලා යථාර්ථවාදී දැන් ඒකනේ බුදුරණවහන්සේගේ ධර්මයේ බොරුවක් නෙමෙයි තියෙන්නේ. දැන් මේ විදිහට අපි කෙනෙක් කතා කරද්දී මේ යාට ඇත්තම අවංකව දෙයක් තියෙනවා කරන්නේ. දැන් අර යාට ප්‍රායෝගිකවම දේශය කියන කාරණාව පෙන්නපු කාරණාවේදී මේ අර්ථය හොඳට හොයන්න කිව්වම ඇත්තටම ওই දේශයේද ওই මොකද්ද දැන් අන්න යාට හිතන්න එකක් තියෙනවා. අන්න බුදුරණවහන්සේ මේ ඉන්න තැනින් පටන් ගන්න හදනවා. හැබැයි යාට ඇත්තටම දේශය තියෙනවා කියලා කලින් හම් වුණා. දේශයේ පජනා දියුනේ නේ. ඊට පස්සේ එයාට දේශය නැහැ කියලා හම්බුණා. හැබැයි දේශය පජනාත් වෙලා නෙමෙයි හම්බුනේ. ඇති බවක් හම්බුනේ. අතන තියෙන්නේ දේශය නැහැ කියන කාරණාව. අන්න ඒකයි මම ප්‍රතිපත්තන් සූත්‍රයේ අත්‍යමේ අජත්තං ව්‍යාපාදං හන්තං අජත්තං ව්‍යාපාදං අත්‍යමේ අජත්තං ව්‍යාපාද පජනාති කියන්නේ. ඒ දුන්නේ ව්‍යාපාදේ පජනාති. නිමිත් එක්ක නෙමෙයි. අතනද තියෙන්නේ එයාට ප්‍රත්‍යක්ෂයෙන් ව්‍යාපාදේ කියලා හම්බුණාට එයා ව්‍යාපාද බව නෙමෙයි යට හම්බුනේ. එයාට සම්පූර්ණයෙන් හම්බුනේ අර කරන කල්පනාවත් එක්ක ආව පීඩාව. ඒ ව්‍යාපාදේ කියන එක නෙමෙයි. හැබැයි ඒක දුරු වෙච්ච නිසා දුරුණ බවකුත් හම්බුනා. හැබැයි ව්‍යාපාදේ මොකද්ද කියන දැන් අපි ගත්තොත් එහෙම පුජ්‍යලෙක ඉන්න පුජ්‍යල නැති වෙනවා නේද ඊට පස්සේ. දැන් මේ ව්‍යාපාදේ හොයන තැනදී මේ පැත්ත ওই පැත්ත දෙකම කතාව එදෙන්නේ. එතකොට මේ පැත්ත ওই පැත්ත කතා දෙකම නැතුවනේ මේ එදෙන්නේ නේද? ඉතින් මම ඉන්නවා තරංග ඉන්නවා. ඒක ඉන්න එක නැති වෙනවා. දැන් මට තරංග නැති වෙනවා. මේ සක්කාය දිට්ඨිය මත පදන් වෙච්ච මම ඔයා දෙකම හම්බෙන්නේ. දුරු වෙන්නේ ව්‍යාපාදය කියන එකට නෙමෙයි. මේ දෙක දුරු වීම නේද තියෙන්නේ. මම සහ බාහිර කියන මේ පදනවත් එක්ක අන්න බුදුරණවහන්සේ පෙන්වන ප්‍රතිම දවසක් කාලයක දුරු වෙන්නේ. අතන ඉදරු වෙන්නේ මට තියෙන ව්‍යාපාරය. ඒකෙන් තමයි එයාගේ විග්‍රහයක් තියෙනවා මොකේ යම් කුමකින්ද විමුක්ත වෙන්නේ කියලා නේද? දැන් යමකින්. යමකින් විමුක්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාමෙන් දේශෙන් කියන්නේ දැන් මේ අනේ කාමෙන් දේශෙන් කියන එක යමකින් කියලා නිර්වචනයේ තියෙනවා. ඒ වගේම ඒ වටත් ජක් ආරෝපණයලා තියෙනවා. ඒවා තියෙන දෙයක් කියන හැඟීම ජීෙන් තියෙනවා. එහෙමයි. යමකින් කියුවා මේක තියෙන දෙයක් කියන හැඟීම ජීෙන් තියෙනවා. ඔව් ඒක අර ටික තමයි දුර වෙන්නේ. අර ලැස්ත පීඩනේ පීඩනේ තමයි දුර වෙන්නේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු සැබෑ අර්ථයම සිදු වෙන්නේ නැහැ. ඒක ඇත්තටම මේ ලෝකේ ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපි අද ඇත්තටම හිතන් ඉන්න දෙයක් තමයි මේ ලෝකේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් දේ බුදුන් වහන්සේ කිව්වා කියලා. ඉතින් ඒ බුදුරන් වහන්සේ විශේෂය නේද? අන්නේකයි බුදුන් වහන්සේ සම්මතන පජානාති කියන වචන දානවා. පජානාති අපි දාගන්නේ පජාන අපි දැන් අපි ඇත්තටම අපි මොකෙන් දුරු කරේ
අපි දුරු කරේ මානසික ආරක්ෂකද නෙමෙයි අපට හම්බුනේ මානසික ආරක්ෂකනේ හම්බුනේ මානසික ආරක්ෂක නිසා දුරු කරේ මානසික ආරක්ෂකයි බුදුරජාණන් හම්බෙන්නේ ප්‍රඥාවට දුරු කරන්නේ ප්‍රඥාවට අපට ඒ දෙකම අනිත් පැත්තේ වැඩි කරන්න ඕනේ අකුසල වලින් ඉන්නවට වඩා අකුසල් ප්‍රහාණය කරන්න ගන්න ඕනේ නමුත් මේ නිවන් මාගේ ඉන්නේ දැනගෙන කරන්න ඕනේ ධර්ම මත ඇති වෙච්ච කෙනාට ඒක ප්‍රශ්නයක් නෑ ධර්මයට අර බලන්නකො මොකද මේ ලටුකේ කොහොම අහලා නේ උපදි ප්‍රහාණය කරන හතර දෙනෙක් කියන පුද්ගලයෝ හතර දෙනා ගැන විග්‍රහ කරනවා එක්කෙනෙක් උපදි ප්‍රහාණය කරන මාර්ගයට පිළිපදින ඒ කියන්නේ නිවන් මාර්ගයට පිළිපදින එයා කෙලෙස් දුරු කරන්නේ නෑ ඒකට කියන්නේ සර සංකල්ප. ඒ කියන්නේ තමන්ට එන ආගික දේශික සංකල්ප දුරු කරන්නේ. හැබැයි කවුද? නිවන් මඟ යන්නේ. මොන පළවෙනි කුජිරය. දෙවෙනි කුජිරය ඉන්නවා උපදී ප්‍රහාණය කරන මාර්ගෙ ඉන්න කෙනෙක් ඉන්නවා. එයා ඒ එන කාරණා දුරු කරනවා. ඉවසන්නේ. මොන දෙවෙනි කුජිරය. තුන්වෙනි කුජිරය මේ එක එක කෙනාගේ බුදුරණන් කියනවා මේකට හේතුව ඉන්දියනස් කරනවා. තුන්වෙනි කුජිරය කියනවා එයා උපදී ප්‍රහාණය කරන මාර්ගයේ ඉන්නේ එයාට එහෙම රාග දිවිසෙ ඉන්නේ නැහැ අඩුවෙන් ඉන්නේ ආපු ශනියෙන් දුර වෙනවා හතරෙනි මුදින නිරුපදී උපදී දුරු කරහත් අර ඔන්න හතර දාපු එතකොට අපට පේන්නේ අර කෙලෙස් බාහිරව හටගන්නේ දුරු කරන එක උපදී දුරු වෙන ප්‍රතිපදාවම වෙන්නේ ඒත් උපදී දුරු වෙන ප්‍රතිපදාවෙදී කෙලෙස් තියෙන කෙනෙක් කියනවා එයා ඒක ප්‍රහාණය කරන්නේ නැහැ කියලා එයාට ඉවසනවා කියනවා අදිවාසී ඉවසනවා ඒක වචන ඔක්කොම ටික දෙනවා දෙවෙනි කෙනා අන්න විනෝදයේදී බැහැත්‍රිකව දැන බලන්න යනවා පළවෙනි කෙනා ඉවසනවා හැබැයි නිවන් මඟ යනවා කියනවා එයාට උපදී කියන කාරණා ප්‍රධාන ලක්ෂණය එතකොට මේ ඒ උපදී කියන කාරණාව ප්‍රහාණය වීමෙන් මම කරන එකක් නෙමෙයි ඒක ප්‍රඥාවක් අරක මම කරන එකක් දිට්ඨි සම්පන්න කෙනෙකුට ලෝකයේ දිහා දකිනකොට ලෝකයේ දිහා දිට්ඨි සම්පන්න උත්පන්න කෙනෙක් දකිනකොට නැත්නම් අපි කියමු යම් කමනකට අකදා ගන්න වෙනවා ලෝකයේ දිහා දකිනකොට දැන් අපට පේන්නේ රාගය කියන කාරණාව අපට ප්‍රහාණය කරන්න ඕනේ අපේ රාගය අවහම් ප්‍රහාණය කරන්න ඕනේ දේශයෙන් අපට කවදාවත් වෙනවද දේශය එනවා රාගය කියන්නේ අපට පේන්නේ ගෑනු කෙනෙක් ආව දැකලා යාගෙන රාග හට ගත්තා. එහෙම න අපිට පේන. අපි බලෙන් ප්‍රහාණය කරනවා. අරයට එහෙම කත් නෙමෙයි. එයාට බලෙන් ඇති කරගත්තා. මොකද්ද මේ කියන්නේ කියලා? ඒ රාගය කියන කාරණාවට එයාට මේ අර ගෑනු කෙනා මත පදනම් වෙලා මගේ හිතන මේ කාරණාවට එයාගේ නෝණක් යන්නේ තියෙනවා. එයාගේ තියෙන අර රාගය එන හැටි දකින්න එක. රාගය එන බව ඒ කියන්නේ එයාට කිසිවෙලාවම නිත්‍ය සංඥාවක් තියෙනවා. නිත්‍ය සංඥාවක් මේ තියෙන දේ ප්‍රහාගට ගන්නවා තියෙනවා කියලා ගත්තාම තියෙන දේ ප්‍රහාගට ගන්නවා නිත්‍ය සංඥා. හරියට තියෙන්නේ රාගේ හට ගන්න ආකාරයක් හම්බෙන එක. අන්න සංකතිය ලකිනකොට තිතස්ස අනුගතම් පඤ්ඤායි. එයාට කියන්නේ රාගය කියන්නේ අන්න එහෙම එකක්. දේශය කියන්නේ අන්න එහෙම එකක්. හට ගන්නවා. ඒකට ඒකටම බහුවත් කියන්නේ. එයාට මේ පුජ්‍යලයා මම කියන කාරණාව අද එහෙම එකක් කියන්නේ මේ කෙලින් සැට ගන්නවා කියන. අන්න උපති ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කරන කෙනෙකුට අටකට රාගයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. හැබැයි උපති ප්‍රහාණය කරන කෙනෙකුට ওই ක්‍රමයෙන් බලනකොට සම්පූර්ණ නිරුපදී වෙනවා. එයායි කොහෙද නේ අරයා ඉන්න මම ඉන්නවා කියලා. නෑත් නෙමෙයි. ඉන්නවා කියනත් නෙමෙයි. අරයා තියෙනවා මම ඉන්නවා කියන එක කියට නෙමෙයි. හැබැයි හිතනවා නෙමෙයි. දැන් මං සානන්දරට කියන්නේ කරන්තරන් කවදා කවුරුත් දන්නේ නැහැ නමුදස්සනන්සේ කතා කරනවා කියලා. කවුරුත් දන්නේ නැහැ. නමුත් හිතන්නේ දුනාට සනන්දරට හිතෙනවද මම වෙන කවුරුත් කතා කරනවා කියලා. නේ? ඒක දෙන්නේ හැඟීමක්වත් දැන් හැඟීමක් තියෙන මාත් එක්ක කතා කරනවා කියලා. හැබැයි හිතිවිල්ලක්වත් නැහැ. අන්න ඒ වගේ නිත් අනිත්‍ය කියන එක දොර සෝදා ගන්න කෙනාට. අන්න ඒකයි සැපයි දුකයි කියන එක හොතර ගන්න කෙනාට. හිතනවනේ නේ. සම්පූර්ණ ගේ හැඟීමක්
මේ මෑත කාලේ දේශනා ටික නම් ගොඩක් වෙනස්. ගොඩක් වෙනස් කියන්නේ ගොඩක් ගැඹුරින්ම කියන්නේ වාචිකාර්ථයට පමණක් කොටු වෙන නැත්නම් මේකේ මොකද සම්පූර්ණ කිව්වේ කියන කාරණාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම ඇයි දැන් එහෙම පිටක් හදනවා දැන් ඒක මට ඒකත් එක්ක කතා කරමු. දැන් බලන්න හොඳට කල්පනා කරලා අපි ගෙනවක් වෙලා අපි තුල බුදුරණාහි ධර්මය අහලා ඒක තුලින් අපි තුල තියෙන්නේ තමාව තමාට ඉස්මතු වෙන එකද තමාට තමාව ප්‍රතික්ෂේප වෙන එකද පාළිවෙල නෙමෙයි ලෝකෙ නෙමෙයි තමාට තමා ඉස්මතු වෙන එකද තමාට තමා ප්‍රතික්ෂේප වෙන එකද තමාට තමා ඉස්මතු වෙන එකද අනිත්‍යද නෙමෙයි පරිසරේ සමාජෙ නෙමෙයි තමාට ඒ දැන් ඔන්න මම මෙහි මොකක් කියන්නේ මම මොකද හිතන්නේ හැබැයි යන්නේ තමාට ගුණයක් කෙනකොට ඉස්මතු වෙනවා තමාගේ වැටීමක් කෙනකොට ඉස්මතු වෙනවා කාටද ඉස්මතු වෙන්නේ තමාට තමා ඉස්මතු වෙනවා බුදුරණවහන්සේගේ ධර්මයේ මුල මොකක්ද අර මම අර ගහපු උදාහරණයක් කිව්ව මුල මුල තමාට තමා ඉස්මතු වෙන්නේ හැබැයි අපට වෙන්නේ තමාට තමා ඉස්මතු වෙන එක. ඒතර බුදුරණාහි ධර්මයේ මුල නෑ. මුල නෑ. අමූලක. අමූලක. මුල නෑ. මුල නැතුව අර ප්‍රතිවල හැබැයි තියෙනවා. ඇයි ලැබෙන දේ කියලා හැබැයි. ඒ ටික තියෙනවා මුල නෑ. තමාට තමා ඉස්මතු වෙනවා. තමාට තමාගේ හොඳ දේ හම්බ වෙනවා. තමාට තමාගේ ලැබෙන දේ හම්බ වෙනවා. තමාට තමාගේ යහපත හම්බ වෙනවා. තමාට තමා බය වෙනවා. අයි බයයි ඒ ඔක්කොම තමාට මේ ප්‍රශ්නේ. ඔක්කොම තමාට ප්‍රශ්නේ. තමා ප්‍රතික්ෂේප වෙන අඩ පිළිලක් ඉන්නේ. ඒක තමාට ප්‍රතික්ෂේප කරන්න බෑ. තමා ප්‍රතික්ෂේප කරන තමාම නේද තියෙන්නේ. ධර්මයේ හෙද්දි යන්නේ එක හම්බ වෙන්නේ. තමාට ප්‍රතික්ෂේප කරන්න බෑ. ධර්මයෙන් අනු හරිද ධර්මය ඉගෙන ගැනීම වැදගත් කම එක ධර්මයෙන්මයි අර ඉතී දන්ගෙන් නෝට් එක මුලින් කොච්චර මේ වරද්දවල මේ කාරණ ගන්නවද කියන්නේ ජීවිතේ මම හිතන හැම වෙලම කියන්නේ ජීවිතේ ධර්මයට පුදනවා කියන්නේ අපි මේ අපේ අපි මේ මේ නිකන් අපට තේරෙන අපි ඒකම කරනවා කියන දාන්න පිටින් ජීවිතයේ ධර්මයට බෙදුවා කියන්නේ ජීවිතයේ ධර්මය කියන එක. මේ අපට තේරෙන්නේ මම බලෙන් කරනවා කියන එක. එතකොට අපට නම් නොකරන දේකුත් තියෙනවා. අයිම බලෙන් කරන්නේ නොකරන දේකුත් තියෙනවා. ජීවිතේම ධර්ම. ඒ කියන්නේ කෑවත් බීමත් වැඩක් කරත් වැසිකිලි ගියත් නිදාගත්තත් වෙනමනවා කරන්නේ. ධර්මයේ වෙනවා. අපේ ධර්මික මතක් ඉන්න පටිසම්පද පංචපාද ධාතු ආයතන භාවනා සීලයේ කොටිනේ. අපට ඒක වෙනම දෙයක්. ඒ ඔක්කොම පින්නේ මේ යථාර්ථයට. එතකොට අපට අපේ ජීවිතේ ඕනම අවස්ථාවක මේ දකින කෝණයක්. ඒ කියන්නේ දැන් කෝණ වෙනස් කෝණ වෙනස් වෙච්ච එක මොකද වෙන්නේ? පේන එක ආයෙ වෙනස් නැහැ. ඒ කියන්නේ මේ කෝණ අනුවයි වෙන්නේ. අපි කරන්නේ කෝණ එහෙම තියාගෙන පේන ටික වෙනස් කරන්න යනවා. අපි ජීවිතේ ධර්මයෙන් කරගන්න හදනවා කියන්නේ කෝණ එක එහෙම තියාගෙන පේන ටික වෙනස් කරනවා. ඉතින් ඒතර අපිට බලෙන් ආයෙත් කරන්න ඕනේ. මම මෙතනයි මේක වෙනස් කරගන්න. ඇයි මේ කෝණට පේන්නේ? ඒ කෝණ හැබැයි හරිම කෝණ හදාගත්තට පස්සේ වෙනස් කරන්න දෙයක් නැහැ. ඒතර මොනද යනවා? කෝණ සමහර අර දික්ටි ප්‍රදාන වෙනවා මොකක් කරේ වාස් කෝණයක් තියෙන්නේ උපාදාන කියන එක තියෙන සංසදේ කෝණේ කියන්නේ ඉතින් අකරම වෙන සම්මාදිට්ඨිය හරි කරන සක්කායිට්ඨිය හරි ඔව් උපාදාන දර වෙනනේ කෝණේ කියන උපාදාන තියෙන්නේ එහෙනම් රහත්නේ එහෙනම් සරි
බොජ්ජංග සන ්‍රීදර්ශන කරන ඒකන සන්නස එයාට හික්මෙන වැඩ පිරෙන සන්න තොරගන්නසේ සීලබ්බුද උපාදානය කියන හික්මෙන වැඩ පිළිවෙල උපාදානයක් තියෙනවා. හැබැයි උපාදානය කියන එකට හික්මෙන වැඩ පිළි උපාදානයම කියම ගන්න බෑ. ඒක තමාකින් උපාදාන අපි තුම හික්මෙන වැඩ පිළි උපාදානය කියනකොට අපිකට ඒ හික්ම වීම හම්බ වුණේම දැකීමෙන් ඉක්ම වීම හම්බ වුණේම දැකීම. එතකොට එතන සංසක්ෂණ බලන්න තියෙන්නේ. එතකොට එහෙනම් එතන දැකීමද කියනකොට අනිවාර්යෙන් අර මේ මොකද්ද මේ පටිසම්පාදයකට පටිසම්පාද කිසි දෙයක් දුරුම කියන්න මේ කාටවත්. දැන් අපි බුදුනාද කොහේද කියලා තමයි බලන්න මට දේශනාවක වෙන්නන්ද. දැන් පටිසම්පාද විභංග කරලා ගත්තොත් එහෙම කාය වචී චිත්ත සංකාර තියෙනවා. සංකාරවල ඊළඟට විඥාන චක්කසෝත ගාන ජීව කාය විඥාන ආයතන ඇස කන නාසය දිව කය මන ආයතන ඊළඟට පස්ස හයයි වේදනා කාය හයයි ඊළඟට උපාදාන හතරයි භව තුනයි ඊට පස්සේ ජාති මේක කොතන කරි බුදුරණන් වහන්සේ පෙන්වලා තියෙනවද මෙන්න මෙතනදී මේ කොටස නැහැ. ඒ කියන්නේ සංඛාරවන්න කාය සංඛාරය නැති වෙනවා. මේ කියන්නේ පටිසම්පාදයද? නිරෝසම්පත්තියේ සමාධියද? පටිසම්පාදයේ මොකද සමාධිය නිරෝසම්පත්තියේ මෙන්නේ කන්නේ. ආ දැන් මොන වචී සංඛාරය එතන නැහැ. කාය සංඛාරය, චිත්ත සංඛාරය විතරයි තියෙන්නේ. දැන් මෙහි පටිසම්පාදය කියartifactId කරනකොට. දැන් මෙහි පටිසම්පාද කියනකොට කාම දිට්ඨි දීලාපොත් අත්වාද නැහැ. අත්වාද විතරයි තියෙන්නේ. දැන් මෙහි ප්‍රහාණයනකොට රූප සද්ද ගන්ධ රස නැහැ. ධම්ම ධර්මහා විතරයි තියෙන්නේ. දැන් මෙහි ක්‍රියාත්මක වෙනකොට කාම තම බව විතරයි රූප රූප බව කියන එක කාම බව නැහැ රූප රූප බව විතරයි. දැන් මොකක් හරි විග්‍රහයෙන් බුදුරණවහන්සේ පටිසම්පාදය ගැන හමු කියලා කියනවා. එහෙම කියලා නැතුව තියෙන්නේ අපිට තේරුම් ගන්න අපි දාගන්න ඕනේ. දැන් අපට ඕනේ සුවන් ඉන්දනයක් කරන්න තේරුම් ගන්න. අපිට මොකද වෙන්නේ නැත්තේ? අපිට දැන් රූප ධ්‍යානයේදී අන්න භවයේ රූප භවය විතරයි තියෙන්නේ. රූප ධ්‍යානයේ භවයේ රූප භවය. ඒකවල පරිසම්පාදයේ තියෙන රූප භවය. කාම භව, අරූප භව නැහැ. රූප භව. එතකොට උපාදාන යන කාම උපාදානි නැහැ. අන්න අත්වාද උපාදානි. අන්න තණ්හාව ධම්ම තණ්හාව තියෙන්නේ. දැන් කාගේද මේ නිර්වචනේ? මගේ. බුදුරණවහන්සේ මේක කියලා දිනවද? බුදුරණවහන්සේට අපි දන්නවනේ. බුදුරණවහන්සේ අපි දන්න නිසා අපට මේක හැක කරගන්න පුළුවන්. එතන විග්‍රහ කරගන්න බෑ. දැන් අපි ඇයි මේ විග්‍රහය කරන්නේ? සාධාරණයිනේ. දැන් ලෝකෙට සාධාරණ නැද්ද නිකන්? එතකොට අර මේ කාමයේ නැහැනේ. එතකොට දැන් රූප භවය වෙනකොට සාධාරණ මොකකටද සාධාරණ? ලෝකෙටනේ. ලෝකෙට සාධාරණ නිසා අපි මොන ධර්මෙ විග්‍රහ කරගන්නේ? ලෝකෝත්තර ධර්ම. ලෝකෙට සාධාරණ කරගන්න මොන ධර්ම විග්‍රහ කරනවද? ලෝකෝත්තර ධර්ම. සාධාරණ කරලා බලන්නේ ලෝකෙට විග්‍රහ කරගන්න ලෝකෝත්තර ධර්ම. ඉගෙනනම් ඒ විභංගේ කියන්නේ අර අර්ථය ඉස්මතු කරගන්න නිසා අර්ථය පෙන්වන්නද? ඉගෙන මවේ කියන රූප සාම රූපවල දෙන්නේ ඒක අපට යෝනිසු මනසිකාරය. දැන් ඔය ධර්මයේ ඔක්කොම යෝනිසු මනසිකාරය ඒකනේ. දැන් එතකොට අපට ප්‍රශ්නයක් එනවා. එතකොට අන්න නැහැනේ. දැන් නැහැ කියන එක වැරදිනේ. දැන් තියෙනවනේ. ඔය දෙක නෙමෙයි දෙන්නේ. ආ දැන් කාම භවයේ දැන් අරූප සමාධියේදී කාම භවයේ නැහැ කියන එක වැරදි. දැන් තියෙනවනේ. දැන් අනිත් ප්‍රශ්නේ. දැන් එතකොට ඒ තියෙනවද කියලා මන්නේ මොකේද සාපේක්ෂවද? ඒත් ලෝකයක් එක්ක නෙමෙයි. නැහැ කියලා වඩින්නේ නැහැ. ඒත් ලෝකයක් එක්ක. ඉතින් අපි ලෝකෝත්තර මාර්ගයේ පෙන්නමු දාම් පරියයි. මේ ලෝකයක් එක්ක අපි මැල හදන්න යනවා. නැත්නම් දුස්ති දෙකට දාන. අතන දුස්ති දෙක යනවා. තියෙනවා නැහැ කියන දුස්ති දෙකට යනවා. අපට ඕන ඇත්තටම හිතලු චරිතයක්. හිතලු සබහායෙන් අපට ඕන සෑම වෙලෙම සොයන් වින්දනේ අපේ මානසික කල්පනා කර කර අපට ඕනේ අපේ ලෝකෙත් ගලපන්න. අපට බුදුරණන් වහන්සේ අන්න සද්ධාන්තාරය කියන එකම කොහොම අමාරුද? ඇයි ඒ වචනේ ඒ විදිහට පිළිගන්න
ඒ වචනයට කිසි විදියකින් අභිභවාන්නේ අපේ සහ ලෝකයේ තියෙන පරියායයට නම් ගලපන්නේ නැතුයි. අපි ගැඹුරුයි ගැඹුරුයි කියන පරිසම්පාදක කතා කරාට අපි වචන වලින් හෝගාලයකට අපි කොහොමද දාගෙන කතා කරන්නේ. ගැඹුරු කියන එක වචනයක් කියලා. දැන් මෙහෙම කතා කරනකොට ඔය ඔහොම ඔක්කොම ටික කරනකොට ගැඹුරු කියන වචනයක් ගන්න කියන්නේ. ගැඹුරු කියන වචනයක් ගන්න දෙන්නේ කැඹුරු කියන එක ඉක්මතු වෙනවා. අපි ගැඹුරු කියන වචනේ එකයි. ඒ වචනේ ගැඹුරුයි අර්ථය සරලයි. වචන විතර මේක ගැඹුරු ධර්මයක. අර්ථය සරලයි තේරෙනවා. දැන් අපි මේකට ගැඹුරු ධර්මයි කියලා වචනේ පාවිච්චි කරන්නේ නැහැ. හරි අර්ථයක් හම්බෙන්නේ අර්ථයෙන්ම ගැඹුරු. ලෝකයට ගලපන්නේ නැහැ නේද? ඒක. ලෝකයට ගලපන්නේ නැහැ නේද? අපි හැම වෙලෙම කැමති අපි අපිට සාධාරණ කරනවා. සම්මාවට අපි කියන්නේ අපි කැමති නැහැ අපි හිතින් හිතුවට වචන කතා කරලා සක්කාදිට දුරු කරනවා කියලා අපි ඇත්තටම කැමති නැහැ. හිතින් හිතනවා. වචන කතා කරලා ඇත්තටම කැමති නැහැ. ආගම අපිට අවම කියලා දුන්නොත් අපි ඇත්තටම කැමති නැහැ. සක්කාය දුරු කරන්නේ. එහෙනම් බුදුරණවහන්සේ ඕන්නේ නැහැ. නොකියාවි. නොකියාවි. ඔයසම ගල්පනා කෙනෙක් එකපාරට අතරින්නේ කොහොමද? දැන් ඉතල ඒ කියන්නේ ගොරෝසු එකක් අල්ලගෙන ඒක ඇත්තටම හරියටම ඇහෙන කාරණාව සිද්ධ වෙන. ඒ කියන්නේ මේ දෙකම අදාළ වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ දැන් මේ කතා කරේ සම්පූර්ණ නිවන් මඟ කියන කාරණාවට තාක්ෂණවාදී වුණේ. එහෙනම් එනකොට ඒකට අර දෙක හරියටම තියෙනවා. සද්ධර්මය යොනිසමනිකාරය. සද්ධර්මය යොනිසමනිකාරය. ඒක එතන මිහා කියන කාරණා මේ දෙක නැතිකමයි. වෙන කිසි දෙයක් නැතිනම් මේ දෙක නැතිකමයි.